අයිබෝවන් ඔබෙක්වන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිශාතිගුණ වර්ධන අදත් ප්‍රථම 9:10 දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජාලදී මත්කුඩු කිලෝග්‍රෑම් 22ක් සමග අවි ආයුධ අත්අඩංගුවට වියලි කාලගුණෙන් ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් පහතට ඇතම් මන්ත්‍රීවරුන් කැන්ටිමේදී කියන කතා අපේ මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමතිතුමා කැන්ටිමේදී හම්බුනාම කියන මල්ලි මල්ලි වැඩි කිල්ලුණා නේද එහෙම ඇව්වේ නැද්ද ඔබතුමා හැබැයි ඔබතුමා එහෙම ආන තත්තරද පත් වෙලා නවසීලන්ත ප්‍රහාරය රටවල් රසකම පිළිකුලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා අතර හමුවක් සිදු වුණා. ජාත්‍යන්තර තලයේදී දිරටම සහයෝගයෙන් කටයුතු කිරීමට නායක දෙපළ මෙහිදී එකඟතාවයකට පැමිණියා. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට සහභාගී වීම සඳහා කෙන්යාවේ නයිරෝබි නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා අතර හමු සිදු වුණේ එරට ජනාධිපති මන්දිරයේදී. කෙන්යා ජනාධිපතිතුමා මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව උණුසුම් අයුරින් පිළිගත්තා. දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව ඉදිරියේදී වඩාත් පුළුල්වනු ඇති බවට කෙන්යාටා මැතිතුමා විශ්වාසය පළ කළා. කෘෂි ක්ෂේත්‍රයේ කටයුතු වලදී සහයෝගයෙන් ක්‍රියා කිරීමට නායක දෙපළ මෙහිදී එකඟ වුණා. කෙන්යාවේ පොල්වගා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස කළ ඉල්ලීමට ජනාධිපතිතුමා එකඟතාව පළ කළා. ශ්‍රී ලංකිකයන් රැසක් කෙන්යාවේ විවිධ රැකියාවල නිරත වන අතර ඔවුන්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නයිරෝබි නුවර පිහිටි කෘෂි වනවගා පර්යේෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථාන මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිතුමා මහත් හරසරෙන් පිළිගත්තා. කෘෂි වනවගාව පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ මෙහි සිදු කරනවා. ශ්‍රී ලංකාවේද කෘෂි ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු සඳහා මෙම ආයතනයේ සහාය හිමිව තිබෙනවා. මෙම කටයුතු තවදුරටත් පුළුල් කිරීමට ජනාධිපතිතුමා වෙත මෙහිදී එකඟතාව පළ වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම පර්යේෂණ භූමියේ කොස්පැලයක් සිදු වීමටද එක් වුණා. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය සහ සබහාදහමේ තිරපැවැත්ම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ වැදගත් තීන්දුව තීරණ රැසක් ගෙන ඇති බවයි. ජනාධිපතිතුමා හෙට දවසේ ශ්‍රී ලංකාවේ නියෝජනය කරමින් මේ කෙන්යාවේ පිහිටා තිබෙන බෞද්ධ සිද්ධස්ථානය කරා ගොස් වැඳ පුදා ගැනීමටත් සූදානම් සිටිනවා. ගරු ජනාධිපතිතුමාගේ කෙන්යා අනු සංචාරය පිළිබඳ තවදුරටත් තොරතුරුත් සමග හමු වන බලාපොරොත්තු වෙන ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමුදිත සමරවික්‍රම කෙන්යාවේ නයිරෝබි නුවර සිට. පොලිස් විශේෂ කාර්ය බලකාය ජයල නිවන්දම ප්‍රදේශයේ කළ විශේෂ වැටලීමකදී මත්කුඩු කිලෝග්‍රෑම් 22කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත් මත්කුඩු අතර හෙරොයින් කිලෝග්‍රෑම් 16ක්, අශීස් කිලෝග්‍රෑම් 1ක්, ඇෂ් කිලෝග්‍රෑම් 5ක් මෙන්ම කොකේන් ග්‍රෑම් 350ක් තිබූ බවයි අප වාර්තාකරු පවසන්නේ. සැකකරුවන් මෙම ප්‍රදේශයේ නිවසක් කුලියටගෙන මෙම ජාවාරම සිදු කර තිබෙනවා. ඔවුන් ළඟ තිබී රිවෝල්වර 2ක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ඇතුළු ගිනි අවි 7ක් හා විවිධ වර්ගයේ ජීව උණ්ඩ 80කට අධික සංඛ්‍යාවක් සොයා ගැනුණා. සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයවැය කාරක සභා විවාදයේ තුන්වන දිනය අදයි. අධ්‍යාපන නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන යන අමාත්‍යංශ දෙකෙහි වැයශීර්ෂ 6ක් පිළිබඳ විවාදය අද දිනේ පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදීම වැයශීර්ෂ සංශෝධන රහිතව සම්මත කෙරුණා. මැති ඇමතුරුන් කිහිප දිනකම අද විවාදයේදී අදහස් දැක්වුවා. අපේ තරුණ පරම්පරාව මේ රටේ ජීවනාලිය, ඒ අයගේ ශක්තිය මේ රටේ සංවර්ධනයට ගන්න ඕන යුගයේ යුද්ධයේ තියෙන කාලේ යුද හමුදාවට බැඳුණා. එහෙම නැත්නම් ත්‍රිවිල් රථයක් අරගෙන පාරේ දුවන්න පටන් ගත්තා. එහෙමත් නැත්නම් බෝක්කුවක් උඩට වෙලා තමන්ගේ කාලය කාදපපු යුගයක් තමයි පහුගිය කාලේ තිබුණේ. අපේ රටේ විදුහල්පතිවරු කාඩර එක 16,000යි. පාසල් 10,000කට ආසන් ප්‍රමාණයක් තිබෙනවා.
මේ පත්කලත් අදටත් ඉන්නේ 12500ට අඩු ප්‍රමාණයක් තමයි. ඒ විදුහල්පතිවරුන්ගේ ශේනිදාරින්ගේ ප්‍රමාණය ප්‍රායෝගිකව පරිපාලනයේ වශයෙන් ඇති කරගන්න පුළුවන්කමක් තිබෙනවා. අපි මේ රටේ තරුණ තරුණියන්ට දරුවන්ට පොරොන්දු වුණා ටැබ් ලබා දීම. අද ලෝකේ කුඩා වෙලා තියෙන. අපි ආණ්ඩුවක් හැටියට කල්පනා කරේ මේ රටේ තරුණ තරුණියන්ටත් ඒ දියුණු වෙච්ච තාක්ෂණය සහ ඒ අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දෙන්න. විශේෂයෙන්ම ළඟම පාසල් හොඳම පාසල වැඩසටහන යටතේ ජාතික පාසල් වලට විතරක් නෙමෙයි පළාත් සභා පාසල් වලටත් ලබා දීම හරහා කිසිදු දේශපාලන වෙනස් වීමකින් තොරව අපිට පුළුවන්කම ලැබුණා විශාල පාසල් ප්‍රමාණයක් සංවර්ධනය කරගන්න. මව් භාෂාවෙන් තුන්වන ශ්‍රේණිය දක්වා ඉගෙන ගැනීම අනිවාර්ය කරන්න. දැන් පාසල් වල වෙනත් භාෂාවලින් ඉංග්‍රීසි මාධ්‍යෙන් ඉගැන්වීම ආරම්භ කළා තිබෙනවා. මේක සුදුසු නැහැ. දැනටත් එහෙම තමයි තියෙන්නේ. තුන වසර දක්වා මව් භාෂාවෙන් විශේෂිත අවස්ථාවල්දී පමණක් අපි අවසර දෙනවා. නැත්නම් ඒගොල්ලන්ටත් අධ්‍යාපන ලැබීමේ අයිතිය තියෙනවා. තමනාස්සෙලා ජනතාවට දීපු පොරොන්දු ඉෂ්ට වෙලා නැහැ. අපි හිතුවා අකිල විරාජ් ජමතිතුමාටත් අඩු ගානේ සල්ලි ටික හරියට හම්බ වෙයි කියලා. මංගල සමරි රැමතුමා ඔබතුමා අකිල විරාජ් ජමතිතුමාටත් ඒ සල්ලි ටික දීලා නැහැ. ඒ වශයෙන්ම 2015 ඉඳලා මේ වෙනකන් හැම වර්ෂේම අපි ඒ ප්‍රතිශතය ක්‍රමානුකූලව වැඩි කරමින් ඉන්නවා. ඊට කලින් කතා කරපු අපේ මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමතිතුමා වෙනදා හරි වේගවත් වෙනදා හරි හරවත් අද මේ වැසිකිළියකුයි කොන්ත්‍රාත්කාරු වෙනුකුයි කතා කරා. හැබැයි ඔබතුමා එහෙම නෙමෙයි මේ කැන්ටිමේදී හම්බුනාම කියන්නේ. අයවැය හොඳයි අපි දෙකට කැඩිලා අපි අන්න අනාථ වෙලා ඉන්නේ මල්ලියේ බලහන්කෝ අපේ කවුරුත් නැහැ වෙනදා නම් පිටිපස්සේ 10ක් 15ක්වත් ඉන්නවා නේද? මේ සාකිලි ඉන්නවා ඒ සමන්තිතු ඔබතුමා කිව්වේ නැහැ කියලා කියන්නේ. මං යනකොට මෙතන හැංගිලා ඉඳලා කියනවා මල්ලි මල්ලි වැඩි කිල්ලුණා නේද? එහෙම ඇව්වේ නැද්ද ඔබතුමා? හැබැයි ඔබතුමා එහෙම ආන තත්තරද පත් වෙලා අපි මේ වෙනකොට ලස්සන සියලු පහසුකම් වලින් සපිරි ගොඩනැගිලිම දීලා තිනවා 1500ක්. ඊට අමතරව පාසල් 6000ක ගොඩනැගිලි අලුත් වැඩියා කිරීමට අපි මුදල් ප්‍රතිපාදන දාලා තිනවා. මේ අවුරුදු 3-4 ඇතුළත නව පන්ති කාමර 5600ක් හදලා තියෙනවා. ඊට අමතරව අපේ සුරක්ෂා රක්ෂණය මේ වගේ වැඩ කොටසක් සිද්ධ වුණා. දැන් ජාතික පාසල් 357 වැඩ බලන විදුහල්පතිවරු ඉන්නවා කියනවා. ඒ වැඩ බලන එක විදුහල්පතිවරු එක්ක ශ්‍රේණිධාරියෙක් නොවන කෙනෙක් නැහැ. ගුරුසේපේ පළවෙනි පන්තියේ නිලධාරියෙකුගේ 2015 වැටුම 21750යි මේ මූලික වැටුප. මේ 2020 වෙනකොට 44950යි. තව මේකට ඔක්කොම එල්ලෙද්දී ජේෂ්ඨත්වයේ 90 50000 60000 70000 වෙනවා. දෙගුණයකට වැඩි ප්‍රමාණකින් වැඩි කරලා තියෙනවා මූලික වැටුප. ඉතින් එතකොට එහෙම අවිල් ඉවරලා අපේ ගේට්ටුව හරද අමාත්‍යාංශය කඩලා අපිට ගහලා වැඩක් නැහැ. එදා මම අමාත්‍යාංශ හිටියේත් නැහැ. ඊට පස්සේ කියනවා ගුරුවරුන්ට පහර දෙනවා කියලා. අතුලෙම කියනවා මචං මේක මෙහෙම හරියන්නේ නැහැ. මේක ගස්ස ගන්න ඕනේ නැත්තම් මේ සිද්ධියක් ඇති කරගත්තත් නෑ වැඩක් නැහැ කියලා. ඊට පස්සේ අපිට බයින්න එපා ගුරු මර්ධනය කියලා. මේ ගැන ඔබතුමාලා පොඩ්ඩක් මැදිස්ත්‍රව කල්පනා කරලා බලන්න අපි වැඩක් කරනවද නැද්ද කියලා. විද්‍යාපීඨවලට මේ සැරේ 8000 ගණක් ගන්න කැසට් එක ඇව්වා. ඉස්සර 3000 ගණේ අපි එද්දි ගත්තේ. දැන් කොහොම හරි තව අවුරුදු දෙකක් තුනක් යද්දි ඒ 8000ම එළියට එනවා කියන්නේ ගුරු පද්ධති ගුරු හිඟේ මුළු රටේම සෑහෙන සමනයකට පත් කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. වියලි කාලගුණික තත්වයේ හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල දහරිතාව සැලකිය යුතු මට්ටමකින් පහළ බැස තිබෙනවා. වියලි කාලගුණික තත්වයේ කඳුකරයටද දැඩිව බලපා තිබෙනවා. වික්ටෝරියා ජලාශයේ ජලධාරිතාව පහළ බැස ඇති අතර එහි සමස්ත ජලධාරිතාව මේ වන විට පවතින්නේ 42%ක මට්ටමකයි. මේ හේතුවෙන් මහවැලි ජලාශයෙන් ජලය ලබා ගන්නා පිරිස් අසීරුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ලේවැල්ල, තැන්නේ කුඹුර සහ හරගම වැනි ප්‍රදේශවල මහවැලි ගඟේ ජල මට්ටම දැඩි ලෙස පහත බැස ඇති අයුරුද මේ දිනවල දැකගත හැකි. නිර්මල බුද්ධ වචනය අන්තර්ගත වූ තේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ යෝජනාව වෙනුවෙන් හෙට සිට ත්‍රිපිටකාභිවන්දනා සතියක් ක්‍රියාත්මක වනවා. තේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන යෝජනාව ප්‍රකාශයට පත්කිරීමේ මහෝත්සවය ලබන 23 වනදා පැවැත්වෙනවා. ත්‍රෛනිකායික මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ස්වාමින් වහන්සේගේ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දළදා මාලිගාවේ මහමළුවේදී එම කටයුතු සිදු කෙරෙන්නේ. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතලේ අලු විහාරයේදී සිදු කෙරුණා. ත්‍රිපිටකාභිවන්දනා සතිය තුළ විහාරස්ථානවලදී ශබ්ද පූජා පැවැත්වීම ඇතුළු ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙනවා. ලබන 20 වනදා පොහෝ දිනයේ ජනාධිපති සදහම් යාත්‍රා වැඩසටහන ක්‍රියාත්මක වන අතර එදින දිවයින පුරා විහාරස්ථානවල ත්‍රිපිටක ධර්මදේශනා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ත්‍රිපිටකය ලෝක උරුමයක්ව සුරකින්නට යෝජනා කෙරෙන ජාතික මහෝත්සවය
මාර්තු 23 සවස 2ට ශ්‍රී දළදා මාලිගාවේ මහා මළුවේදී ත්‍රිපිටක අභිවන්දනා. පහන් හැඟුම් භවේ ගල්වලා. ඕනෑම අයෙකුගේ සතුට තමන්ගේම කියා ඉඩමක අයිතිය ලැබීම බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. අවිස්සාවේල්ල කළුවක්ගල මූණමලේ වත්ත ප්‍රදේශයේ ඉඩම් උප්පු සිහිනයේ යථාර්ථයක් බවට පත් කරමින් පවුල් 80ක් සඳහා ඉඩම් උප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. වසර ගණනාවක සිට මෙම ප්‍රදේශයේ ජනතාව ප්‍රබල ඉඩම් ගැටලුවකට මුහුණ දී සිටියා. ඉඩම් උප්පු දසලක්ෂයක් බෙදා දීමේ වැඩපිළිවෙල සාර්ථක කරගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. පළාත් සභා මන්ත්‍රී ලෙනාඩ් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ඉඩම් කියන එකේ අයිතිය නිර්මුල් අයිතිය ඉතාමත්ම වැදගත් දෙයක් කියලා අපි කවුරුත් පිළිගන්න කා. සමහර උදවිය අපි දන්නවා ඉඩම් ඔක්කොක් අතර ගන්නකොට මොනතරම් සතුටක් ලැබෙනවද? දරුවෙකුට හරි පවරන්න. රණවිරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළේ වත්මන් රජයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුරිල් මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පහුගිය කාල පරිච්ඡේදයේම රණවිරුවන්ගේ කරපිටින් තමා මහින්ද රාජපක්ෂ මහත්තයලා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම තමන්ගේ දේශපාලන ගමන ගියේ. හැබැයි යුද්ධය ඉවරනාට පස්සේ සැලකුවද මේ රණවිරුවන් කරපු එකම දේ තමා කානු කපන්න, අගල් කපන්න, පස්පිඩලි අල්ලන්න. රජයක් හැටියට අපි අපේ අවධානය යොමු කරලා තියෙනවා විතරක් නෙමෙයි, අපි ඔවුන්ව ආරක්ෂා කරන්න, සුරක්ෂිත කරන්න, ඔවුන්ගේ ජීවිත සුවපහසු කරන්න අපි අවශ්‍ය වෙන කටයුතු කරලා තියෙනවා. අපි මෙවර අයවැයේදී පඩිපතට අපි විශාල වැටුප් වැඩි කිරීමක් ලබා දීලා තියෙනවා. මෙවර අයවැයෙන් විදෙස්ගත ශ්‍රමිකයන්ට ලබා දෙන සිහින මාලිගා ණය වැඩසටහන පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා. අපිට අවලාදු නැගෙන තව කාරණයක් තමයි සිහින මාලිගා නමින් විදේශීය ශ්‍රමිකයන්ගේ නිවාස හදා ගැනීම වෙනුවෙන් අපි ලබා දෙන්නට සූදානම් වෙන ණය යෝජනා ක්‍රමය. මේකටත් හරි අවලාදු නැගෙනවා. එක්සත් ජාතික පක්ෂය හැමදාම සිහින මාලිගාලු හැදුවේ සිහින දකින්න නැති මිනිස්සුන්ට අනාගතයක් පැවැත්මක් වර්ධනයක් නැහැ. පක්ෂයක් හැටියට අපිට සිහිනයක් තියෙනවා. නිවාස හදා ගැනීම වෙනුවෙන් අපි ලබා දෙන්නට සූදානම් වෙන ණය යෝජනා ක්‍රමය. සිහින දකින්න නැති මිනිස්සුන්ට අනාගතයක් පැවැත්මක් වර්ධනයක් නැහැ. පක්ෂයක් හැටියට අපිට සිහිනයක් තියෙනවා. නිවාස නැති සියලුම අයට නිවාස ලබා දෙන්න, රැකියා නියුක්තිකයන්ට හොඳ වැටුපක් වේතනයක් ලබා දීලා ඔවුන්ගේ ජීවිත සාක්ෂාත් සුවපත් කරවන්න, තියෙන රැකියා නියුක්ති අඩු නැති කරලා දාන්න, කර්මාන්තංශයෙන් ඉදිරියට යන්න. හැබැයි පහුගිය ආණ්ඩුවල අයට සිහිනයක් තිබුණේ මගේ පවුල තර කරගන්නේ කොහොමද, ඒගොල්ලෝ රජපුටුවල ඉන්දන්නේ කොහොමද කියන සිහිනයක් තමයි තිබුණේ. හැබැයි අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාට තියෙන එකම සිහිනය තමයි මේ රටේ ජනතාවගේ සංවර්ධනය, ජනතාවගේ සුවපහසුව නිර්මාණය කරන්නේ කොහොමද කියන සිහිනේ. ඒ අපේ අහිංසක විදේශ ශ්‍රමිකයන්ගේ තියෙන අහිංසක බලාපොරොත්තුව ඔලොක්කුවට ඒක අපහාසයට ලක් කරන්න කවුරු හරි හදනවනම් මම හිතන්නේ ඒක විශාල වැරද්දක්. මේ රටේ ඉදිරිය පැවැත්වෙන ඕනම මැතිවරණයකට අපි සූදානම්, ජනාධිපති වරණ වෙනුවෙන් අපි සූදානම්, මහ මැතිවරණ වෙනුවෙන් අපි සූදානම්. පක්ෂ අපිට කල්ලි කණ්ඩායම් නැහැ, පක්ෂ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් නැහැ. අපි එකම මතයක්, එකම නායකයෙක්, එකම තේමාවක් යටතේ අපි ඉදිරියට අපේ මැතිවරණවල අපි නිරත වෙනවා. සේනා දළබුවදුරෙන් වගාහානි සිදු වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් වෙත වන්දි මුදල් පිරිනැමීම අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් 1,540,000. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම කටයුතු සිදු කෙරුණේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගාබිම් රසකට සේනා දළබුවදුරෙන් හානි සිදු වුණා. ඒ අනුව පූර්ණ හානි සිදු වූ වගාබිම් සඳහා අක්කරයකට රුපියල් 40,000 බැගින් ගොවීන්ට මෙහිදී වන්දි පිරිනැමීමටයි කටයුතු කෙරුණේ. මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය පී හැරිසන් මහතා, කැබිනට් මණ්ඩලයේ කිසි පැකිලීමකින් තොරව ඔබතුමල්ලට වන්දි ගෙවන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මුදල් ඇමතුමත්, අධිකරු ජනාධිපතිතුමත්, අගමැතිතුමත් මැදිහත් වෙලා අපිට ලබා දුන්නා. එනිසා අපි දන්නවා ඉතිහාසයේ මේ වගේ වදුරු ආපු අවස්ථාවලදී මෙතරම් ඉක්මනට මුදල් ගෙවන්න කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ. කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා, භාණ්ඩාගාරයට ගිහිල්ලා භාණ්ඩාගාරයෙන් තමයි මුදල් ගත්තේ මෙයාගේ වන්දි ගෙවන්න. ඔබතුමාලව අපි අතරමං කෙරුවේ නැහැ. රුපියල් 1,640,000 වියදමින් පාදුක්ක නගරයේ ඉදිකෙරෙන ක්‍රීඩාංගණයේ කටයුතු මෙවන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. අක්කර 3හමාරක භූමි භාගයකින් යුත් මේ අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් ලෙසයි ඉදිකෙරෙන්නේ. නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙනවා.
ව්‍යායාම මන්තීරුව මීටර් 400කින් විවෘත වන අතර සූර්ය බල විදුලි පද්ධතියකින් රාත්‍රී ක්‍රීඩා කටයුතු සඳහා විදුලි ආලෝකය ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. කෙටි කලකින් මෙවැනි ක්‍රීඩාංගණයක් ඉදිකර දීමට රජය කටයුතු කරමින් සිටීම අගය කළ යුත්තක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ප්‍රදේශයේ මිනිස්සු නාගරික ජනතාව සියලු දෙනාම සතුරු වෙන ආකාරයෙන් ක්‍රීඩා පිටි සංවර්ධනය කරලා තියෙන ඒ සඳහා ප්‍රදේශයට වැදගත් මෙහෙවරක් කරන්න පුළුවන් ක්‍රීඩාංගණයක් අපිට බිහි වෙලා තියෙනවා. මුන්සන් එකේ පහස ලබන්න ප්‍රදේශ ජනතාව බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ ප්‍රදේශයේ මහජනතාවට මේ ඇවිදින මන්තිරු සකස් කරලා ඔවුන්ටත් ලොකු ප්‍රයෝජනයක් ගන්න විදිහට මේ ක්‍රීඩාංගණය සකස් කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි වත්මන් රජයට මගේ ගෞරවයත් ස්තුතියත් මේ අවස්ථාවේ පුද කරනවා. මෙතෙක් කල් පාදුකර ක්‍රීඩා පිටියක් තිබුණේ නැහැ. වැඩට කිවර කළ දුන්නාට මේ රජයට අපි ස්තුතියන්ත වෙනවා. වසර 20ක් පමණ වසා දමා තිබූ කටුගස්තොට පූජා පිටිය බටකොඩ පාසල යළි විවෘත කෙරුණා. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ. බටකොඩ ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ නමින් යළි විවෘත කළ මෙම පාසලේ සිසුන් 8 දෙනෙකු අධ්‍යාපනය ලබනවා. මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනා මැදේ පාසල යළි ආරම්භ කෙරුණා. පාසල යළි ආරම්භ කිරීම පිළිබඳ ප්‍රදේශවාසීන් පසුවන්නේ දැඩි සතුටකින්. අපේ දරුවන්ට දැන් පාසලක් තියෙනවා. පාසල දැමීමෙන් ඉතාම සතුටුදායකයි. ගම්වැසියෝ සියලු දෙනාම සතුටු වෙනවා අප මේ පාසල ආරම්භ කිරීම ගැන. මං හිතන්නේ ළඟම පාසල හොඳම පාසල කරගෙන අපි අපේ දරුවන් ටික ශිෂ්‍යත්වේ පාස් කරලා මේ පාසල හොඳ පාසලක් කියලා හැමෝටම පෙන්වන්න තැනට අපි අරයි යනවා. ඒකට අපි හැමෝම උත්සාහ වෙනවා. කවුරුන් කෙසේ කීවද ජනාධිපතිතුමාගේ වැශීර්ෂය ඡන්දයකින් තොරව සම්මත වීමෙන් පාර්ලිමේන්තුවේ එකමුතු භාවයේ කැපී පෙනෙන බව අමාත්‍ය රවි කරුණායක මහතා පවසනවා. වවුනියාව ප්‍රදේශයේ ඉදිකළ සූර්ය විදුලි බලාගාර දෙකක් විවෘත කිරීම අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම විදුලි බලාගාර දෙකෙන් මෙගාවොට් එකබැකින් ජාතික විදුලි පද්ධතියට එක්වනු ඇති. අපට පේනවා මෙවැනි සංකල්ප පාවිච්චි කිරීම අපේ රටේ විදුලි බල ජනනය කිරීමේ ශක්තියට ලොකු උදව්වක් කරලා තියෙනවා. මේකෙන් වෙන්නේ අපේ තාප බලාගාර අඩු වෙලා ඒකේ අවශ්‍යතාවය මේක තුළින් ඉටුකරන එක තමයි අවශ්‍ය වෙන්නේ. මේක අපේ මේ කෙටි පත්වීම කාලය තුළ දවස් 60ක් තුළින් අප දීර්ඝ ජනනය කිරීමේ වැඩපිළිවෙලකට අපි කටයුතු කරගෙන යනවා. මේකේ අපේ එක්සත් ජාතික පෙරමුණේ වැඩ සංවර්ධනය අපි ඉතාමත් ලංකාවටම පෙන්වන්න පුළුවන් ආදර්ශමත් වැඩපිළිවෙලක් ලෙස තමයි කියන්න පුළුවන්. ලෝක වකුගඩු දිනය වෙනුවෙන් ඇගේම් උත්සවයක් කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වුණා. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සංවිධාන කර තිබුණේ සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයයි. වකුගඩු පරිත්‍යාගශීලීන් ඇගයීම මෙහිදී සිදු කෙරුණු අතර වකුගඩු රෝගීන්ට මූල්‍යාධාර පිරිනැමීම ඇතුළු වැඩසටහන් රැසක්ද සංවිධාන කර තිබුණා. වකුගඩු රෝගීන් වෙනුවෙන් පසුගිය වසරේ විශිෂ්ට සේවාවක් ඉටු කළ පිරිස ඇගයීමද මෙහිදී සිදු වූ අතර විශේෂඥ වෛද්‍යවරුන් කලාකරුවන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. නවසීලන්තයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය රටවල් රැසක්ම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. අද දිනය නවසීලන්තයේ අඳුරුතම දිනය ලෙසයි ඉතිහාසයට එක් වුණේ. ක්‍රයිස්ට් චර්ච් නගරයේ සිදු වූ වෙඩිතැබීමෙන් පුද්ගලයන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග අඳුරුතම දිනය උදා වූ බව එරට අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආඩේ නිවේදනය කළා. ස්ලාම් ආගමික ස්ථාන දෙකට ඇතුළු වූ තුවක්කුකරුවන් වෙඩි ප්‍රහාර එල්ල කරමින් පලා ගියා. එම සිද්ධියෙන් තුවා ලැබූ බොහෝ පිරිසකගේ තත්ත්වය බරපතල බවයි නවසීලන්තයෙන් වාර්තා වන්නේ. බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ද එම අවස්ථාවේදී එක් ආගමික ස්ථානයක සිට තිබෙනවා. ඔවුන් ආරක්ෂා සහිතව එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට ආරක්ෂක නිලධාරීන් කටයුතු කළා. ඒ හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට හානියක් සිදු වුණේ නැහැ. කෙසේ වෙතත් ඔවුන් සහභාගී වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලිය අවලංගු කෙරුණා. වෙඩිතැබීමට සම්බන්ධ වූ බව කියන පුද්ගලයන් 4 දෙනෙකු නවසීලන්ත පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඉන් එක් පුද්ගලයෙකු ඔස්ට්‍රේලියා ජාතිකයෙකු බවටයි සැක කරන්නේ. ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ 28 හැවිරිදි එම සැකකරු අන්තවාදී ත්‍රස්තවාදියෙකු බවයි. ආරක්ෂක හේතුන් මත ප්‍රදේශයේ පාසල් සහ රෝහල් ඇතුළු ස්ථන රසක් වසා දැමීමට එරට පොලිසිය කටයුතු කළා. රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන කටයුතු පහසු කිරීම සඳහා නෙළුම් කුළුණ සූදානම්ව පවතිනවා. ඒ පිළිබඳව මේ වාර්තාව දිනුෂී ධීරසිංහගෙන්. දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස නිර්මාණය වන නෙළුම් කුළුණටයි අද අපි සංචාරය කරන්න ආවේ.
අපි දැන් ඉන්නේ පොළොව මට්ටමේ සිට මීටර් 259ක් උස කොටසක. ලංකාවේ සංචාරක ආකර්ෂණය වැඩි කරගන්න වගේම කොළඹ නගරයේ තියෙන වාණිජමය වටිනාකම වැඩි කරන්න නෙළුම් කුළුණ සුවිශේෂී දායකත්වයක් සපයනවා. ඉදිරියේදී සංචාරකයන්ට වගේම සන්නිවේදන කුළුණක් ලෙස මේ නෙළුම් කුළුණ සංවර්ධනය වෙන්න නියමිතයි. තවත් නොබෝ දිනකින් ජනතා ඉදිරිපත් කරන්නට මේ වන විට පවතින්නේ ඉදිකිරීම් අවසන් අදියරේ. තාක්ෂණික ක්ෂේත්‍රයේ අභියෝග ජය ගැනීම අරමුණු කරගනිමින් ඉදිකළ නෙළුම් කුළුණේ සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ මෙන්ම භෝජනාගාර ආදියද පවතිනවා. මෙහි ඉදිකිරීම්වලට දායක වූයේ ශ්‍රී ලංකාවේ හා චීනයේ ඉංජිනේරුවන් පිරිසක්. චීනයේ ණය ආධාර මත විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ පූර්ණ මෙහෙවීමෙන් නෙළුම් කුළුණ ඉදිකරනවා. එම ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරේ පවතින අතර කැබිනට් නොවන අමාත්‍ය අජිත් වී පෙරේරා මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. පසුගිය රජය නෙළුම් කුළුණ ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 104ක ආයෝජනයකින් තමයි සිදු කළ තියෙන්නේ. ණය මුදලක් වශයෙන් ලබාගෙන ඒ ණය මුදලින් තමයි මේ ඉදිකිරීම කළ දෙන්නේ. අපේ රජය බලයටපත් වුණාට පස්සේ අපි ඒ කටයුතු නතර කරේ නැහැ. දැන් රජයේ විදිහට අපි කල්පනා කරන්නේ මේ වටිනා දේපලෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්නේ කොහොමද කියලා. සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථානයක් බවට පත්කිරීමට රජය අපේක්ෂා කරන ඩිජිටල් යටතල පහසුකම් අමාත්‍යවරයා හැටියට අපේ රටේ සන්නිවේදන ක්ෂේත්‍රයේට කොහොමද අපි මේ ස්ථානය යොදාගන්නේ, ඒ රටට ගැලපෙන මේ ස්ථානයේ උපරිම ප්‍රයෝජනය රටට ලබා ගන්න පුළුවන් විදිහේ කළමනාකරණ විසඳුමක් අපි සොයාගත යුතුව තියෙනවා. අපි දැන් මේ ඉන්නේ නෙළුම් කුළුණේ නැරඹුම් ඇතිරියේ. ඉදිරියේදී ජනතාවට මේ ස්ථානය ඉඳලා තමයි කොළඹ නගරයේ සුන්දරත්වය බලා ගන්න පුළුවන් වෙන්නේ. වගේම විශේෂයෙන්ම සංචාරකීන්ට මේ ස්ථානය බොහොම වටින ස්ථානයක් බවට පත් වෙනවා. ගුවන්විදුලි වගේම රූපවාහිනී ආයතනවලට ඉදිරියේදී සන්නිවේදන කටයුතු පහසු කරන්න, ඒ සම්ප්‍රේෂණ හැකියාව තමන්ගේ විකාශන කටයුතු පහසු කරන්න ඉදිරියේදී මේ ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම තමයි රජයේ බලාපොරොත්තුව වෙන්නේ. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk